දැන් කියන්න ඕනේ මහින්ද මහත්තයට මෙතනට එන්න කියලා පුතත් එක්ක. අර යුගේවල හරි යන්නේ. යුගේවල වැඩ දුක් නැහැ. දුබට මන දෙන්න ඕන. අපි දැන් විතර ප්‍රකාශයක් කරන්න ඕනේ. පැහැදිලිව අද 3 වෙනි දවසේ රෑදවල් නිදිබරාගෙන මේ විරෝධතාවයක් කරේ විදුලි බල පනත අකුල ගන්න කි. මේ වෙලාවේ සෑම එකතු වෙලා මේ ආණ්ඩුවට කියන ඕන. ආණ්ඩුවේ හැටියට අපි දකින්නේ මහින්ද රාජපක්ෂ නායකතුමා මේ පොට්ටුවේ. එහෙනම් අපි හැමෝටම ආරාධනා කරා මෙතන ඉඳගෙන. මම කියන්නේ එකයි. දැන් රතනහාමුදුරුව ආවා මෙතනට. එතකොට අපි සියලු දෙනාට කිව්වා පාර්ලිමේන්තු මන්ත්‍රීලා සියලු දෙනාම මෙතනට එන්න කියලා අපි ආරාධනා කළා. මෙතනට මහින්ද මහත්තයයි පුතයි එන්න ඕනේ හරිනම්. ඇවිල්ලා ජනතාවත් එක්ක එකතු වෙන්න ඕනේ. ඒ නිසා මේ ප්‍රශ්නේ මෙතන තියෙන්නේ විදුලිය සම්බන්ධ ප්‍රශ්නයක් විතරක් නෙමෙයි. මේක ඓතිහාසික දේශපාලන ගැටලුවක් බවට පත් වෙනවා. මොකද මේ බලපොරේ
අන්තිමට මේ බලශක්තිය ස්වාධීත්වය උදුරගන්න හදන්නේ ඉන්දියාව විසින්. ඒ නිසා ඒකට එකතුව සියලු ජනයා එකතු වෙන්න ඕනේ. විදුලි පාවිච්චි කරන්නන්ගේ සංගමයේ හැටියට අපි එක බැනර් එකක් ගන්නෙ නැතුව සියලු දෙනා එකතු වෙලා මේක කරේ එකයි. ඒ නිසා මෙතනට දැන් මේ ප්‍රශ්නයක් හැටියට උද්ගත උනේ පාර්ලිමේන්තු මන්ත්‍රීලා කණ්ඩායමක් ආවා. ඒකේ එයාගේ අයිතිය. හැබැයි අපිට පොදු අරමුණක් තියෙනවා මේ පනත පරාජය කරන්න. මේ පනත පරාජය කිරීම වෙනුවෙන් එයා ආවම ඒ අයට මෙතන මත ඉදිරිපත් කරන්න අපි කාටවත් අයිතියක් නැහැ. මොකද අපේ අරමුණ එකයි. අරමුණ එකින්ද අපි ඉදිරියේදී අපි මේ පනත ජයග්‍රහණය වෙනතුරු මේ සටනේ අපි ඉන්නවා කියන පණිවිඩය අපි දෙනවා. ඒ නිසා මේ වෙනුවෙන් අපකපුණු සිවිල් සංවිධානයේ නැකිකනගේ මත තියෙනවා. දේශපාලන මත තියෙනවා. දේශපාලන මත මෙතනට වැඩන්නේ අපි යන්නේ පොදු හතුර. කවුද පොදු හතුර? තමයි ආණ්ඩුව කාංචන විජේසේකර කියන ඇමතිවරයා. ඒ නිසා අපි මහින්ද රාජපක්ෂ මැතිතුමාට කියන බොරුවට ලියුම් ගහන්න එපා. ලියුම් ගහලා වුණා මම නම් ඡන්දෙ දුන්නේ නැහැ කියලා තාත්තයි පුතයි ඇවිල්ලා කියවන්න ගනි. ඕක තමයි මම කැත තියලා කියන්නේ. ඒ නිසා ඒ ව්‍යාපාරය පක්ෂකයට නෙමෙයි මේ වෙලාවේ සිවිල් සංවිධාන පාවා දෙන්න එපා. මේ වෙලාවේ අපි ඇත්තටම මෙතන සත්‍යග්‍රහයේ 3 වෙනි දවසටත් ගෙනිච්චේ රෑ නිදි මරාගෙන සිවිල් සංවිධාන. හැබැයි මේක හයිජැක් කරන්න ධම්මම්පිල ඇවිල්ලා සෙනග ටිකක් අරගෙන ඇවිල්ලා ඉවරලා මෙතන මිනිසුන්ව අන්දලා ආපහු ඉදිරි මැතිවරණයේදී ඡන්ද ලබා ගැනීමේ උපක්‍රම අඩුම ගානේ පැය භාගයක් මෙතන හිටියේ නැහැ. මීඩියා ෂෝ එකක් දැම්මේ. එහෙම ඩාල ඉවර වෙලා මේ රටේ ජනතාව දිගින් දිගටම අන්දනවා. හැබැයි ගම්මන්පිල තමා තෙල් ටැංකි අවුරුදු 50කට IOC එකට දුන්නේ රෝ එකත් එක්ක එකතු වෙලා. ඒවැ සාක්ෂි සාධක තියෙනවා. ඒවැ මුදල් ගන් දෙනු ගාව අපි ආව තියෙනවා. අපි ඒවා එලිගොන. හැබැයි මේ ගම්මන්පිල ඇවිල්ලා එළියේ මේ ආදරයට නෙමේ මහ ජනතාවට පෙන්වන්නේ. මෙතන ඇවිල්ලා ඉවර වෙලා ඉදිරිපෙළ පෙන්නලා මිනිසුන්ගේ ඉදිරියේදී තවත් රවට්ට ඡන්ද ගන්න.